සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය හැමෝටම. ඉතින් අද අපි පාම් පෙති දෙකකින් ඕනම වෙලාවක හදාගන්න පුළුවන් ස්නැක් එකක් හදලා බලමු. අපිට මේකට ඕනි වෙනවා පාම් පෙති දෙකක්, ලොකු ලුණු, සුදු ලුණු, කරපිංචා, අමු මිරිස්, අර්ථාපල්, ඒ වගේම රම්පෙ. මේ ටික අපි හොඳට හොද ගන්නවා මෙන්න මේ විදිහට. මේ ඉන්නේ මට මගේ වැඩ ලේසි කරගන්න උදව් කරන මගේ නෑ. ඉතින් අපි දැන් හදන්නේ අර්ථාපල් ටික මුලින්ම තඹ ගන්න. දැන් ලොකු ලුණු ගෙඩියක් අපි පොඩියට කපා ගමු. එවකේම මිරිස් කරල් තුනක්, සුදු ලුණු බික් දෙකක්, කරපිංච ටිකක් අරගෙන මේ විදිහට පොඩියට කපා ගන්න. මේ වෙදී අපි තැම්බෙන්න දීපල ටිකත් හොඳට තැම්බිලා ඒ නිසා පිලිපෙන් බාගෙන සුද්ධ කරගන්න ඕනි. මේ කරන හැම දෙයක්ම ආසාවෙන් කරන්න. ඒ ආසාවෙන් කරන තරමට අපිට අපේ වැඩේ ලීසි වෙනවා. ලෝකේ හොඳ නරක කළු සුදු කියලා දෙපැත්තක් තිබුණාට ඇයි අනේ අපි අතුරු දේවල් තුළම ජීවත් වෙන්නේ? එන්නේ එළියට බලන්න කොච්චර ලස්සනයිද කියලා. ටින් මාළුවෙක කඩාගෙන වතුර ටික අයින් කරලා පොඩි කරගන්න තමයි හදන්නේ. ප්‍රමාණය ටිකක් වැඩි කියලා මට හිතෙන නිසා මම ඔන්න දැන් ටිකක් අයින් කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ගින්දරක් තියාගෙන පොල් තෙල් මිස හැඳි දෙකක් විතර මේ විදිහට එකතු කරගන්න. ඊළඟට අපි එකට රම්පේ, කරපිංචා, එවැගේම මුලින් කපාගත්ත ලුණු ග්‍රෑම් 100ක් විතර දාගෙන හොඳට හිතා ගන්නවා. මෙන්න මේ වෙලාව වෙනකොට අපි හුමිරිස් ටිකක් දාගමු. එවගේම පොඩි කරගත්ත ටින් මාළු ග්‍රෑම් 200ක් මෙන්න මේ විදිහට අපි එකතු කරගන්න. බලන්නක ලස්සන නේද? දැනටම හරිය ලස්සන පාටක් ඇවිත්. දැන් අපි ඒකටම කෑලි මිරිස් තේ හැඳි එකක්, එවගේම මිරිස් කුරු තේ හැඳි එකක්, ඕගොල්ලන්ගේ රස ප්‍රමාණයට ලුණු දාලා කලවම් කරගන්නවා. මේ වෙලාවේ අපි ගම්බිරිස් හැඳිකකුත් එකතු කරගමු. ඔයගලනේ සර ටිකක් වැඩියෙන් ඕනේ නම් ගම්බිරිස් ප්‍රමාණය අඩුවට කරගන්න පුළුවන්. ඊළඟට පොඩි කරගත් අර්ථාපල් ටිකක් දාගන්නවා. දැන් අපි මේ හැමදේම විනාඩි කිහිපයක් හොඳට කලවම් කරගන්න ඕනි. මේ වැඩේට අපි පාන් තෝර ගනිද්දී ඔයගොල්ලෝ ගොඩාක් බුද්ධිමත් වෙන්න, මොකද අලුත්ම අලුත් පාන් ගන්න අමතක කරන්න එපා. ඉතින් මං දැන් ගත්ත මගේ පාන් පෙති දෙක මං ඔන්න රොටියක් වගේ තලා ගන්න හදන්නේ. අපි හදාගත්ත පිරුම අපි මැදින් තියාගමු. මං මෙන්න මේ පෙන්නනවා වගේ සුමට කෝපයකින් තමයි අපි මේ රවුම කපා ගන්නේ. මොකද එතකොට අපේ පාන් ටික හොඳට හා වෙලා රවුමට හිටින නිසා. ඉතින් සැරකෑම කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් දුක් වෙන්න එපා. ඔයාලට පුළුවන් චොකලට් වගේ දෙයක් මේ පෙරවුමට පාවිච්චි කරන්න. ඔන්න මං දැන් ඒක කියද අපි පොඩ්ඩක් චූටි හිනාවකුත් යනවා නේද? ඒගොල්ල කොහොමද චොකලට් වලට ආසයිනේ?
දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ බැට එක හදාගන්න විතරයි. අපි බිත්තර දෙකක් අරගෙන හොඳට බීට් කරලා අපි හදාගත්ත පාන් ටික මෙන්න මේ විදියට ඔබා ගන්නවා හොඳට. ඒ වගේම අපි පාන් කඩ ටිකකුත් තියාගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් දාලා අපි දැන් මේක බැඳගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ටිකක් වෙලා යද්දි මේක පපඩම වගේ පිපෙන්න පටන් ගන්නවා. පිපුණට බය වෙන්න එපා, මේක වෙන් වෙන්නේ නැහැ. මොකද අපි මේක කපා ගන්න පාවිච්චි කළේ සුමට කෝපයක් නිසා. ඉතින් ඔය බිත්තර වලටත් අකමැති කෙනෙක් නම් පාම්පෙති මේ විදිහට නිකන්ම බෙද ගන්නත් පුළුවන් බැටර් එක නැතුව. හැබැයි ඉතින් මෙහෙම ලස්සනට පිපිලා නම් ඉන්නේ නැහැ. මේ විදිහට ඔයාලට පුළුවන් හදිස්සියෙන් ගෙදරට ආපු අමුත්තෙකුට, සාදයකට, පොඩ්ඩෙක්ට ලේසියෙන් මෙන්න මේ කෑම එක හදාගන්න. ඉතින් මං දැන් මේ පෙන්නන්නේ චොකලට් පිරවපු ස්නැක් එක. චොකලට් පේනනා නේද? හරිම රසයි. එහෙනම් ඉතින් ලබන සතියන්තෙත් මම ඔයාලගේ ආලින්දේට එනකම් පරිස්සමින් ඉන්න. අමතක නොකර අපේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ TikTok, Facebook video වලත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න. ඉතින් උනන්දුවෙන් ලෝකේ දකින්න උත්සාහ කරන ඔයාට ජය ජය.